අර අපි කතන්දරේ නබලියා ගන්න දල සම කරත්ත කරුනේ කල සහ කරත්ත කරු කල සහ කරත්ත කරු ගල සහ කරත්ත කරුවෝ පළවෙනි ප්‍රශ්නය මොකද්ද ඒ ගල සහ කරත්ත කරුව පාඩමෙන් අපි මොකද්ද කියන දේ සර් පැහැදිලි නෑ ඔව් ගල සහ කරත්ත කරුව කියන පාඩමෙන් ප්‍රශ්න දෙන්න හදන්නේ ඔයාලා මාතෘකාව ලියා ගන්න සර් එකට කොලයක් නැද්ද කොලයක් එවන්න අපා කොලයක් එවන්න දැරට පෙන්නනවා දැන් පෙන්නන්න අපා හරි මෙන්න පළවෙනි ප්‍රශ්නේ මම බෝඩ් එකේ ලියන්නේ බෝඩ් එකේ ලියන්නේ මම ඔයාලා තනියම ලියා ගන්න ඕන මෙන්න පළමු ප්‍රශ්නය ලියා ගන්න හැමෝම පිටුවක් ඉල තියා ගන්න ඕනද සර් කොලේ අරවන්නද නෑ නෑ එපා එපා ඉඳ තියන්න එපා පස්සේ අලවමු අපි කමක් නෑ මෙන්න පළවෙනි ප්‍රශ්නය එක වැස්සට පසු ජලය ගලා ගියේ කෙසේද ජලය ගලා ගියේ කෙසේද දයනයක් කරන්න වැස්සට පසු ජලය ගලා ගියේ කෙසේද වැස්සට පසු ජලය ගලා ගියේ කෙසේද හරි උත්තරේ ලියන්න කොහොමද ඔයාල උත්තරේ ලියන්නේ මෙන්න මේ පළවෙනි ඡේදයෙන් බලාගෙන මේ තියෙන පළවෙනි ඡේදයෙන් ඔව් මේකෙන් බලාගෙන ඔයාලට ලියන්න පුළුවන් උත්තරේ මෙන්න මෙතනින් තෝරගන්න ඒ හරි මෙතනින් තෝරගන්න තෝරගෙන පිළිතුර ලියන්න දැන්ම ලියන්න ඕන මම හරි ගන්න දෙනවා හරිද
හරි හොයාගත්තද මෙන්න දෙවෙනි ප්‍රශ්නය මේවට මම දැමම හරි දානවා උත්තර සොයලා ලියන්න ඔක්කොම ලකුණු ගන්නත් කරුවක් දෙන්න කියනවා හරි දෙක දෙක ප්‍රශ්නය අංක දෙක සිල්ලර කඩ හිමියා සිල්ලර කඩ හිමියා ය සිල්ලර කඩ හිමියා ගමේ සිටගෙන ආවේ මොනවාද සිල්ලර කඩ හිමියා ගමේ සිටගෙන ආවේ මොනවාද දෑර් මොකද සිල්ලර කඩ හිමියා ගමේ සිටගෙන ආවේ මොනවාද සිල්ලර කඩ හිමියා ගමේ සිටගෙන ආවේ මොනවාද දෙවනි ඡේදය බලන්න එතන තමයි තියෙන්නේ දෙවනි ඡේදය දැන් පළවෙනි එකේ නෙමෙයි දෙවනි ඡේදය මෙන්න මේ ඡේදයේ තියෙනවා ඔයා ගන්න පිළිතුර ලියන්න නේ සිල්ලර කඩ හිමියා ගමේ සිටගෙන ආවේ මොනවාද? හරි මෙන්න තුන්වෙනි ප්‍රශ්නය. සර් ඒක තියන්නේ අර නගරයට ගිහින් ගන්නේ වනේ. පොඩක් පිළිබල සිංගර කඩ හිමියා නෙමෙයි කියන්නේ. එයා මම අනිත් ඡේද පෙන්නන්න. සිල්ලර කඩ හිමියා කියන එක මකන පුතේ ආව මෙන්න මෙතන තියෙන අශ්ව කරත්ත හිමියා එතන සිල්ලර කඩ හිමියා නෙමෙයි අශ්ව කරත්ත හිමියා ඈර් මොකද අශ්ව කරත්ත හිමියා මේ දෙවනි ප්‍රශ්නේ පොඩක් වෙනස් කරගන්න සිල්ලර කඩ හිමියා කියන එක හම්බලා අශ්ව කරත්ත හිමියා ගමේ සිටගෙන ආවේ මොනවාද
තාත්ත හිමියා ගමේ සිටගෙන ආවේ මොනවාද? තුන්වෙනි ප්‍රශ්නය හරි. එතන මෙන්න මේ පිළිතුර තියෙනවා මේ හරියේ. ඔව් තියෙනවානේ. මේ චේන තියෙනවා. හරි. තුන මහල්ලා පැමිණියේ කුමක් රැගෙනද? මහල්ලා පැමිණියේ කුමක් රැගෙනද? මහල්ලා පැමිණියේ කුමක් රැගෙනද? මහල්ලා පැමිණියේ කුමක් රැගෙනද? හරි, ඒක තියෙනවා මෙන්න මේ ඡේදයේ. මේක තියෙනවා. ඊළඟ ප්‍රශ්නය කරත්තකරුවන්ට ගල ඉවත් කිරීමට නොහැකි වූයේ ඇයි? කරත්තකරුවන්ට ගල ඉවත් කිරීමට කරත්තකරුවන්ට ගල ඉවත් කිරීමට නොහැකි උනේ ඇයි? කරුවන්ට ගල ඉවත් කිරීමට නොහැකි උනේ ඇයි? කරත්තකරුවන්ට ගල ඉවත් කිරීමට නොහැකි උනේ ඇයි? කරුවන්ට ගල ඉවත් කිරීමට නොහැකි උනේ ඇයි? හරි, මෙන්න මේ හරි පිළිතුරක් කියන එක හදා ගන්න පුළුවන්. හිතල වුණත් ලියන්න පුළුවන්.
ලබාගත හැකි ආදර්ශය කුමක්ද? මෙම කතාවෙන් ලබාගත හැකි ආදර්ශය කුමක්ද? සේ මොකද්ද? මෙම කතාවෙන් ලබාගත හැකි ආදර්ශය කුමක්ද? ආදර්ශය ලියනකොට තාලුජ ශාක් එනවා තාලුජ ශායන්ද ගයරු ශායන්ද කියලා ඔයාලා කියන්නේ ආදර්ශය මෙම කතාවෙන් ලබාගත හැකි ආදර්ශය කුමක්ද? අර ඒකත් විතර ලියන්න පුළුවන්. විතර ලියන්න පුළුවන්. उत्तर अभी उत्तर बल हरिवेदी दागाव ඕනම් මීට වඩා පොඩක් වෙනස් විදිහට යන පුර හැබැයි පළවෙනි එකට නම් මෙහෙම තියෙන්න ඕන ආකාරීය පහරවල් උතුරවමින් මහාගා සුදුරා දමමින් තමයි ජලය ගලාගෙන ගියේ නේද වැස්සට පස්සේ අර අශ්ව කරත් හිමියා ගෙනාවේ මොනවද මැටි බාණ්ඩ තොගයක් නේ මැටි බාණ්ඩ තොගයක් තොරපස්සෙන් එක පේන්නේ සර්පස්සෙන් එක පේන්නේ අපෙනි එක හරි තපස්සණී එක වෙන්නේ මහල්ලා ගෙනාවේ මොනවද පුතේ ස්ට්‍රෝබෙරි කඳක් නේද ස්ට්‍රෝබෙරි කඳක් හතර බලමු මේ මේ කට්ටියට ගල තල්ලු කරන්න බැරි වුණේ ඇයි හේතුව තමයි තනි තනිව ගල තල්ලු කර නිසා නේද තනි තනිව ගල තල්ලු කිරීමට උත්සාහ කළ නිසා එම් පිළිතුරු ලියන්න පුළුවන් තනිතනිව උත්සාහ කරන නිසා නේද තනිතනිව පෙරලන්න උත්සාහ කරන නිසා ආදර්ශය තමයි සහයෝගය නේද නැත්නම් එකමුතුකම එකමුතුකමින් එකමුතුකමින් ඔව් එකමුතු වී ගල පෙරළුවේ නැති නිසා කියලා ලිව්වට අවුලක් නැද්ද हरिदागन
ලකුණු දාන්න ඔක්කොම හරියට තරුවක් දාන්න හොඳේ ලකුණු දාන්න ඕනේ ඔක්කොම හරියට තරුවක් දාන්න හරි එහෙනම් අපි යමු පරිසරයේ පොත ගන්න පුතේ පරිසරයේ පොත अरे पारिसर एक गाड़ी बोली ना අපි ගිය සතියේ මේ අර සතුන් වර්ග කරා නේද සතුන් වර්ග කරා මේ පියාපත් නැත් පියාපත් නැත් නේද මේ ඉතින් දැන් ඔයාලට මම කිව්වා සතුන් හතර දෙනෙක් අරගෙන වර්ග කරන්න කියලා හරි ඒකත් ඔයාලා කරන්න ඇතිනේ මේ ඉතින් පුතේ දැන් අහගන්නකෝ අපී ඔ මේකේ පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක් තියෙන පාසලේදී කරන්න හොඳද මෙන්න මේක අහගන්න අපිට මේක කරමු අපි ඒත් මේ සතු ගැනම තමයි දැන් මේ අපිට වගේම මිනිස්සුන්ට වගේම සතුන්ටත් මේ පරිසරයේ ජීවත් වීමට අයිතියක් තියෙනවා ඒක අපි අවබෝධ කරගන්න ඕනේ අපිට වගේම සතුන්ටත් මේ ලෝකේ නැත්තම් මේ පෘථුවියේ නැත්තම් අපි කියනවා මේ පරිසරයේ නේද අපි අවට ජීවත් වීමට අයිතියක් තියෙනවා හොඳද එතකොට මෙන්න මේ කතන්දරය බලන්න පුබේ කතාව මම කතාව පෙන්නන්න හරි මෙන්න මේ කතන්දරය බලන්න පොඩි කතාවක් තියෙන්නේ ඔන්න එක දවසක් චබරි සඳුනුයි මිහිරි තරිඳුයි ඉස්කෝලේ ඇරිලා වත්ත පහල සෙල්ලම් කර කර හිටියා එකපාරටම මිහිරි කෑ ගන්න පටන් ගත්තා මිහිරි බෙන්බේව කෑ ගහනවා අනේ මාව මොකෙද කනවා ඒ සත්‍යෙට පළවන වතුර දමමින් සිටිය තාත්තා දුවගෙන තාත්තාට ඇයි ඇයි දුවේ කෝ බලන්න කෝ බලන්න මේ දිවියේ මේ ගස්වල දිවිකොටු පිරීලා ඉන්න කොමන් දිවියෝ ඉන්න අතු ටික කපලා දාන්න තාත්ත කියන්නේ දිවියෝ ඉන්න අතු ටික මම කපලා දාන්න ඕනේ ඇයි ඉතින් මේ චමරිගේ දිවිරිගේ කකුල කෑවනේ නේද උතර තරිඳු දුවගෙන ඇවිල්ලා කියනවා එපා එපා තාත්තේ අපේ ටීචර් ඉස්කෝලේදී කියලා දුන්නා අපි වගේම සත්ත්ව පරිසරයේ විදහසේ ජීවත් වෙන්න ඕන කියලා අපි ඊට පස්සේ මේ පැත්තට එන්නේ නැතුව වෙන පැත්තක සෙල්ලම් කරන්න. පොඩි කතන්දරයනේ. දැන් මේකෙන් අපිට තේරෙන්නේ මොකක්ද? දැන් අපිට පුතේ සතුන්ගේ විවිධ කරදර සතුන්ගේ අපට කරදර සිද්ධ වෙන නිසා තමයි අපි සතුන්ට ජීවත් වෙන්න දෙන්නේ නැත්තේ නේද? එයාට අපි කරදර කරන්න යන්නේ. ඉතින් සතුන් විතර නෙමෙයි කරදර කරන්නේ. जीवन
තමයි සතුන්ගේ හැටිය අය කරනු නේද කඩියා මේ වගේ සතුත් එහෙමයි ඒ ගොඩක් සතුන් එහෙමයි Tamanට කරදරයක් වුණොත් තමයි කරදර කරන්නේ එහෙම නැත්තම් කරදර කරන්නේ නැහැ ඉතින් මේ දැන් මෙතෙන්දී අපිට ඉගෙන ගන්න තියෙන්නේ අර අනෙක් සතු වගේම මේ මේ සතු නේද අපි වගේම සතු පරිසරයේ ඉන්න ඕන කියන එක නේද අපි වගේම සතු මේ පරිසරයේ ජීවත් වෙන්න ඕන එතකොට ඒ අයත් අපි ඒ අයගේ වාසස්ථාන අපි විනාශ කරන්න නරකයි නේද ඒ අයගේ වාසස්ථාන දැන් දිනියානම් දිනියාගේ වාසස්ථානය දිනි කොටුව නේද කඩියානා කඩි ගුල ඉතින් අපිට භූමිකේන ගොඩක් කරදර ඇ නේද ගේ ඇතුළට එනවා අපිට ගොඩක් කරදර කරනවා ඉතින් ඒ වුණාට ඒ අයටත් අර කැම සොයාගෙන එන්නේ ඉතින් ඉතින් විදුලේ આવට මොනව හරි කැම තියනවනම් එයා ගේ ඇතුළට එන්නේ නැහැ එතකොට අපිට පුළුවන් භූමින්ට කැම ටිකක් දාන්න නේද පත් ටිකක් නේද එතකොට එයා ඒවා අරගෙන ගිහිල්ලා තමන්ගේ ගුල්ලු තියා ගන්නවා නැත්නම් අර ගේ ඇතුළට මෙදවනවා නේ කරදර ඒ වගේ කොඩක් කල්පනා කරන්න ඕනේ නේද නැත්නම් මොකද කරන්නේ කූඹියාට පස්සේ එක එක බෙහෙත් වර්ග ගහනවා එළෝ මරලා දානවා ඒ වගේ කුරුළු කූඩුත් එහෙමයි නේද හැබැයි කුරුල්ලන්ගෙන අපිට කරදරයක් සිද්ධ වෙන්නෙම නැහැ නේද ඒනට අපි කුරුදු වෙලා ඉන්න සමහරලාට කුරුදු කූඩු කඩලා සෙල්ලමට වගේ නේද ඒක කරන්නේ එහෙම කරන එකක් නැහැ ඉතින් ඒ වගේ අපිට මේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා සතුන්ට ගොඩක් හානි සිද්ධ වෙනවා. කැලෑ කැපීම, ගිනි ගොඩවල් ගැසීම, ඔය වගේ ගොඩක් දේවල් ඒ නිසා සතුන්ට හරදර සිද්ධ වෙනවා. හොඳයි. අපි මේක ලියමු මේ පරිසරයේ පොතේ කතන්දරේ ලියන්නේ. පොඩි දෙයක් ලියමු මෙන්න මේක ලියමු. හරි. හරිද පටන් ගන්න පුළුවන් නේද? विविध क्रियाकारक ලියා ගන්න ඕනද? ඔබේ ක්‍රියා කරන. සතුන්ට හානි සිදුවන මිනිසුන්ගේ ක්‍රියාකාරකම්. සතුන්ට හානි සිදුවන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මෙන්න මේ ටික මේ තියෙන්නේ මෙන්න මේ ටික ඔයාලා ලියන්න පුළුවන් ගස් කැපීම ගිනි ගොඩවල් ගැසීම කැලෑ එලි කිරීම लिया वासस्थान विनाश किरीम क्या टेक लिया सतुं गातने किरीम कुमुवातुर बीमट हैलीम रासायनिक पोहोर यदीम
ඔයිටික අපිට ලියා ගන්න පුළුවන් නේද ඉනි ගොඩවල් ගැසීම ගස් කැපීම කැලෑ එලි කිරීම වාසස්ථාන විනාශ කිරීම ඔටිකල් ලියා ගන්න ඕක ලියල ඉවර වෙනවත් එක්කම මම නැවතත් ලින්ක් එක දානවා නේද විනාඩි දෙකක් දෙන්න ඉස්සෙල්ලා වගේම වතුර හිම දීලෙන්න පුළුවන් ඔව් තුනක් දෙන්න විනාඩි තුනක් දැන් පුතේ ගස් කැපීම නිසා ගොඩාක් සත්තුගේ වාසස්ථාන නැති වෙලා යනවා සමහර සත්තු ගස් උඩ කූඩු හදාගෙන ඉන්නවා නේද දිමියා කුරුල්ලෝ වගේ සත්තු ගස් බෙන්වල ඉන්නවා නේද ඊරවා මයිනා වගේ අය ඉතින් එයාට ලොකු හානියක් වෙනවා ගිනි ගොඩවල් ගැසීමෙන් සත්තු පිච්චෙනවා නේද කූඹි පොඩි කූඹි වර්ග මැස්සෝ ඒ වගේ සතු ඒ වගේම ගස්වැල් විනාශ වෙනකොට ගිනි ගොඩවල් වලින් එතකොට එතරිනු සතුන්ට හානියක් වෙනවා කැලෑ එලි කිරීම වනාන්තරයක කොච්චර සතු ඉන්නවද මේ කැලෑ එලි කළොත් මේ වනාන්තරයේ ඉන්න සියලුම සතු විනාශ වෙනවා එතකොට ඒක ලොකු අපරාධයක් වාසස්ථාන විනාශ කරනවා ඒ කියන්නේ කුරුළු කූඩු අපි කියනවා වේ වේ යන්නේ මොකද වාසස්ථානේ තුඹස විනාශ කරනවනේ ඒ වගේ දේවල් කරනවනේ සතුන් දැන් විනාශ කරන සමහරවල් සතුන් ඝාතනය කරන මරණ මාස් වලට මේ පුරා ඌවා ගෝනා වගේ සතු මේ ඝාතනය කරන අලියා වගේ අය ඝාතනය කරනවා මේ එයාගෙන් හානි සිද්ධ වෙන නිසා වැරදී විදියට හිතන අය එහෙම කරනවා නේ හරි ඊට පස්සේ උණු වතුර බිමට හැලීම කූඹි වගේ සත්තුන්ට රසායනික පොහොර යෙදීමෙන් විශාල හානියක් වෙන සත්තුන්ට නේද යාලේ ජීවත් වෙන මාළු වගේ අයට ලොකු හානියක් වෙන රසායනික පොහොර යෙදීම ලින්ක් එක මම නැවත දාන්නම් විනාඩි දෙකකින් නේ පන්තියේ ඉන්නවනම් කම්මැලි කරන්න බෑ